පැහැදිලිවීම ධෛර්යය දීම දේශනා කිරීම නොකරන බවද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමු. පත්වන ජනාධිපතිවරයාට 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම් මේ කෙටි කාලය තුළ සකස් කරනවා. ඒ වගේම රටේ නීති හා සාමය ස්ථාපිත කිරීමට වහාම පියවර ගන්නවා. සාමකාමී අරගලය කිරීමේ අයිතිය මම 100%ක් පිළිගන්නවා. නමුත් තවත් සමහරු කඩාකප්පල් ක්‍රියා කරන්නට උත්සාහ කරනවා. තවත් කණ්ඩායම් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ උත්සාහයක් දරන්නට සූදානම් වෙන බවට වාර්තා වී තිබෙනවා. මන්ත්‍රීවරුන්ට ස්වාධීන තම මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පරිසරය අපි සකසා දෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය මා වෙත ලැබී ඇත. ඒ අනුව 20/22 ජුලි මාස 14 වන දින සිට ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා නීත්‍යානුකූලව ඉවත් වී ඇත. මෙතැන් පටන් නව ජනාධිපතිවරු තෝරාපත් කර ගැනීමේ ව්‍යවස්ථාමය ක්‍රියාදාමය ක්‍රියාත්මක වනු ඇත. එම ක්‍රියාදාමය අවසන් වන තෙක් ජනාධිපති ධූරයේ බලතල කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සඳහා ව්‍යවස්ථා ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇත. රිජල් ගන්න කලේ අපි රස්තමය කඩාවන ඕ රස්ථා බනාය අම්ලෝක රස්ථා බල දාලව්වා. අපි කන්න කායානය සෝතානයේ ඉදමි රහත අපේ බච්චලොක් පව. We are so happy, we are won the struggle. We got lots of struggle, you know. We got, police have given so many struggles, so many hardships. We won everything and we are so happy today that he has resigned. And we feel that when the people come together, we can do everything. We are the real power in this country.